සුපුරුදු ලෙසින් අදත් අප මෙසේ ඔබ මුණ ගැසෙනවා. අද ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම ෆාතිමා නස්රින්. අදත් මුල් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. තහනම් සංවිධානයකට අයත් බවට සැකපිට ලාංකිකයින් සිව් දෙනෙකු ලන්ඩනයේදී අත්අඩංගුවට. ලක්ෂ 250ක අයිස් මත්ද්‍රව්‍ය සමග මවක් සහ දියණියක් ගුවන් තොටුපළේදී හසුවෙයි. පතික මාරුවේදී අනතුරකට ලක් වූ සිසුවිය. ඌව පළාත් සභාවේ නිල කාලයත් අද මැදියම් රැයෙන් අවසන්. ඉතිහාසයේ පළමුවරට පාකිස්තානයට එරෙහිව ලැබූ 20-20 තරගාවලි ජය. In the second T20 international, and they have won the series. ලොව අංක එකේ 20-20 කණ්ඩායමට එරෙහිව ඉතිහාසයේ පළමු වරට 20-20 තරගාවලියක ජයග්‍රහණයේ පහස විදගන්නට දසුශානක ප්‍රමුඛ නවක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊ රාත්‍රිය හැකියාව ලැබුණා. ඒ දරටතර පැවති දෙවන 20-20 තරගයේද ලකුණු 35කින් ජය ගැනීමත් සමගයි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයගත්තේ තරඟ 2.0ක් ලෙසින්. කවදත් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව කැඳවන පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසි වාසියේ ශ්‍රී ලංකා 20-20 නායක දසුන් ශානක දිනාකරදී ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. පසුගිය තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමම මේ තරගයට එක් වුණේ කිසිදු වෙනසකින් තොරවයි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ධනුෂ්ක ගුණතිලක සමගින් අවිෂ්ක ප්‍රනාන්දු ආරම්භ කළා. පළමු තරගයේ ලද සාර්ථක ආරම්භය මෙවර ඔවුන් දෙදෙනාට ලබා දෙන්නට නොහැකි වුණේ ගුණතිලක පළමු කඩුල්ල ලෙසින් ලකුණු 15කට රැවියාවක් සමකයි. අවිෂ්ක ගේනිම ලකුණු 8කට සීමා වුණා. කෙසේ වෙතත් දින වැටමින් තිබූ ශ්‍රී ලංකා ඉනිමට ජීවේ එක්කල බානුක රාජපක්ෂ සහ ශෙහන් ජයසූරිය තුන්වැනි කඩුල්ලට ලකුණු 94ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම සපිමත් කළා. තේරීම් කමිටුවල සැමදාමත් ගිරේට හසු වූ බානුක රාජපක්ෂ ඊට තම පිත්තෙන් පිළිතුරු ලබා දුන්නේ පන්දු 48කින් ලකුණු 77ක් රැස් කරමින්. මංගල 20-20 අර්ධශතකයක් බානුක තම නම ඉදිරියේ සනිටුහන් කරගනිද්දී ඔහුගේ ඉනිම අලංකාර 4.5/4කින් සහ දැවැන්ත 6.5/6කින් වර්ණවත් කරගත්තා. ඔහුට අනගි සහයක් ලබා දුන් ශෙහන් ජයසූරිය ලකුණු 34ක් රැස් කළා. ඉනිමේ අවසන් භාගයේදී නායකත්වයේ ඉනිම ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 15කින් නොදැමී ලකුණු 27ක් රැස් කළේ ශ්‍රී ලංකා ලකුණු පූර්ව 180 සීමාවට රැගෙන යමින්. මේ අනුව ශ්‍රී ලංකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැමී ලකුණු 182ක් රැස් කළේ පාකිස්තානයේදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරමින්. පන්දු යැවීමේදී ඉමාඩ් වසින්, බහබ්‍රියා සහ ෂෝදබ් ඛාන් අතරේ එක් කඩුල්ල බැකින් බෙදී ගියා. ජ්‍යෙෂ්ඨයන් නොමැති ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන් හමුවේ එක් තරගයක් පරාජය වී සිටි පාකිස්තානයට තරගාවලි පරාජයක පීඩනය එල්ල වෙද්දී ලකුණු 183ක දෙවැන්ත ඉලක්කයක් හමා යන්නට පිටිට පිවිසී ෆකර් සමාන් සමගින් බාබර් අසම් සමාන් ලකුණු 3කට සහ බාබර් අසම් ලකුණු 6කට දැවී ගියේ එම පීඩනය තවත් වැඩි කරමින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නංවන්නට 7 වැනි පන්දුවාරයේ ක්‍රියාත්මක කළ වනිදු හසරංග සමත් වුණේ එම පන්දුවාරයේදී කඩුලු 3ක් විදහෙළමින්. එලෙස වනිදුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටි අහමඩ් ෂෙෂාඩ්, ලකුණු නොලබා උමාර් අක්මල් සහ ලකුණු 26ක් ලබා සිටි නායක සෆ්රාස් අහමඩ්. කඩුලු 5ක් ලකුණු 52කට දැවී ගිය මොහොතේ ශ්‍රී ලංකාවට පහසුවෙන් ජයග්‍රහණය ලබා දෙන්නට අකමැති වූ අසිෆ් අලි සහ ඉමාන් වසීම් 6 වැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කරමින් පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යන්නට උත්සාහ දැරුවා. එම බලාපොරොත්තු බිඳ වැටුනේ ඉමාන් වසීම් ලකුණු 47කට දැවියාමත් සමගයි. අසිෆ් අලි ලකුණු 29යි. මේ අනුව පාකිස්තාන ඉනිම පන්දු වාර 19කදී ලකුණු 147කට සීමා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඓතිහාසික තරගාවලි ජයග්‍රහණය අත්කර ගත්තා. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු 25කට කඩුලු 4ක් විදහෙළුවා. මීට අමතරව වනිදු හසරංග කඩුලු 3ක් සහ ඉසුරු උදාන කඩුලු 2ක් තබා ගත්තා. තරගයේ වීරයා භානුක රාජපක්ෂ. මේ අනුව ශ්‍රී ලංකාව තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය තවත් එක් තරගයක් ඉදිරිව තිබියදීම තරග 2.0ක් ලෙසින් ජය ගත්තා. ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට පාකිස්තානයට එරෙහි 20-20 තරගාවලියක් ජය ගනිද්දී පාකිස්තානයේදී විදේශ කණ්ඩායමක් 20-20 තරගාවලියක් ජය ගත්තේද පළමු වරටයි. එමෙන්ම ශ්‍රී ලංකාව 20-20 තරගාවලියක් ජය ගත්තේද තරගාවලි 4ක පරාජයෙන් අනතුරුවයි. His hands on the final in the second T20 in Sri Lanka. Yeah, they've turned the... This was supposed to be a cakewalk for...
ප්‍රධානී තහනම් සංවිධානයක සමාජිකයින් බවට සැකපිට ශ්‍රී ලාංකිකයින් සිය දිනක් ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවටගෙන තිබෙනේ පසුගිය සති අන්තයේදී. බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත පනත අංක 2008 ලූටෝන් ගුවන්තොටුපලේදී රඳවාගත් එම පිරිස බ්‍රිතාන්‍ය පොලිස් හා අපරාධ පනත් අංක 1984 යටතේ අත්අඩංගුවටගෙන තිබෙනවා. පිරිමින් තිදෙනෙක් හා එක්කාන්තාවක් මෙම පිරිසට අයත් අතර ඉන් පිරිමි තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වන විට දකුණු ලන්ඩන් පොලිසිය රඳවාගෙන සිටිනවා. අත්අඩංගුවටගත් මෙම පිරිසෙන් වයස අවුරුදු 39 35 සහ 41 වන තිදෙනා පිරිමින් වන අතර ශ්‍රී ලාංකික කාන්තාව 35 වන වියේ පසුවනවා. ඔවුන් කුමන තහනම් සංවිධානයකට අයත්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ඒ දළදා සමිඳු වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීම සඳහායි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේ අද උදැසනයි. මේ අවස්ථාවට මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව නාථදේවාල පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් ප්‍රේමදාස මහතා උදෙසා සෙත්පිරිත් සජ්ජායනාවක්ද සිදු කෙරුණා. මේ අතර ඊ නාමෝචනා භාර දෙමින් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමු කිහිපයකටද එක් වුණා. ඇල්පිටිය පෙන්කෙත්තියාය ප්‍රදේශයේ එක් ජනහමුවක් පැවති අතර ඊට පැමිණි සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මගේ ප්‍රාර්ථනාව ඔබලා ලබා දෙන ශක්තිය තුලින් නව ශ්‍රී ලංකාවක්, දියුණු ශ්‍රී ලංකාවක්, සංවර්ධිත ශ්‍රී ලංකාවක්, තරුණ පරපුරට ශක්තිය ලබා දෙන මාතෘභූමියක්, මේ රටේ පොදු ජනතාවට සෙත සලසන මාතෘභූමියක්, මේ රටේ පුංචි මිනිස්සයා රජ කරවන යුගය නොවැම්බරේදී බිහි කරන්නට නම් ඔබලා මෙවර මේ මැතිවරණයේදී දෙන්න පුළුවන් ඉහළම සහයෝගය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ඔබලාගෙන් මම ඉල්ලීමක් කරනවා. අපේ රටේ අලුත් නායකත්වයකට, නව ගමනකට පෞල් වාදය බැහැර කරලා පොදු ජනතාව ශක්තිමත් කරන යුගය නිර්මාණය කරන්නට නම් ඔබලා මේ මැතිවරණයේ ජයග්‍රහණය කරවලා දෙන්න පුළුවන් උපරිම හයිය ලබා දෙන්නේ කියලා ඔබලාගෙන් ඉල්ලීමක් කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින්. ජනාධිපතිවරණයෙන් ජයගත හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් බැවින් ජයග්‍රහණය කළ නොහැකි අපේක්ෂකයන් වෙනුවෙන් තම වටිනා ඡන්දය අපතේ නොහරින්නැයි මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළා. අපේ ඡන්ද ප්‍රමාණය බලය වැඩි වෙන්න ඒ අඩු කරන්න පුළුවන්ද කියලා උත්සාහයන් යෙදෙන නිසා එක්කෙනෙක් පමණයි මේ ඡන්දය දිනන්නේ. ජනාධිපති ධූරයට එක්කෙනයි පත් වෙන්නේ. පාර්ලිමේන්තුවට නම් කොළඹ දිස්ත්‍රික්කයේ 18-19ක් පත් වෙනවා. ඒ ඡන්ද නෙවෙයි මේ ඡන්ද. ඒ නිසා ඡන්ද නාස්ති කිරීම වළක්වා ගන්න ඕනේ අපි. දිනන්නට බැරි අය ඡන්ද ඉල්ලන එක ගැන අපේ ඡන්ද දායකයන්ට ඉතා බරපතල ලෙස අපි ආයාචනය කරමු. ඡන්ද නාස්ති කරන්න එපා. රට බේර ගන්න තියෙන තීරණාත්මක වේලාවකදී ඡන්ද දිනන්න බැරි අයට දීලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හැම ඡන්දයක්ම ප්‍රගතිශීලී දේශප්‍රේමී ජනතාවගේ ඡන්දය. අලුත් පරම්පරාව බලා තිබෙන අලුත් විශ්වාසය ඇති අනාගතේ නිර්මාණය කිරීමේ ඡන්දය. පෝට්ටුවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට එක්කර ගැනීම පමණයි ඇති මඟ කියන දේ පැහැදිලි කර දිය යුතුයි. අපේ පැරණි මිත්‍ර ජනතා අන්ති පෙරමුණේ මහත්තුරුට දිනන්න බෑ. පාර්ලිමේන්තු ඡන්දෙට ඔය ඡන්ද ටික එකතු කරගෙන එක්කෙනෙක්ට යන්න පුළුවන්. නමුත් මේක පාර්ලිමේන්තු ඡන්ද නෙමෙයි. ඒ නිසා UNP පරාදයට පත්කොට රට යළි නැගිටවීමේ යෝධ ගමනට ඒ හැම ඡන්දයක්ම එකතු කරන්න අපි ආයාචනය කරමු. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. ඊය පැවති මාධ්‍ය හමුවකදී මහතා සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ තේරීමක් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණ විරෝධී බලවේගයකට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඇල්පිටිය මැතිවරණයේ 11 වෙනිදා තියෙනවා. අපි කල්පනා කරනවා ඇල්පිටිය මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේ 18 දෙනෙක් අපේක්ෂකයෝ
ඒ අයගේ දේශපාලනය ගැන අපිට දේශපාලන ගැටලුවක් තිබුණා. ඒ කියන්නේ 11 න් පස්සේ අපි අපේ දේශපාලන තීන්දුව ගත්තොත් හොඳයි කියලා අදහසක් තිබුණා. අප්‍රේල් 21 න් පස්සේ රටේ තත්ත්වය අනුව ගෝඨාභය මහත්මයා වගේ කෙනෙක් පැමිණීමේ ඉල්ලුම වැඩි වුණා. එතුමා වගේ කෙනෙක්ගේ අවශ්‍යතාව ඊට වඩා අද වැඩි. ඒ නිසා අපි හිතනවා වාම කඳවුරේ තීන්දුව හරි අපි ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය සඳහා මේ සියලු බලවේග එක වාරකට එන්න ඕනේ. නාම යෝජනා දීලා තියෙනවා. මගේ සහයෝගයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අගමැති කවුද? අගමැති වෙන්න පැහැදිලිවම ඔහුට එකඟ වෙන්න වෙනවා රනිල් මහත්තයා. ඒක නිසා අපි ඒකට විරුද්ධයි. TNA එකේ සහයෝගය නැතුව කවදාකවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණට අපිට බෑ දේශපාලන වශයෙන් බලාපොරොත්තු වෙන්න. ඒකට අපි විරුද්ධයි. තුන්වෙනි එක මේ රටේ අන්තවාදීන් පෝෂණය කරපු රිෂාඩ් බදුදීන් මැතිතුමා ඇතුළු පිරිසට දැඩි විවේචනයක් අපේ පක්ෂෙන් සහ අපේ බිමේ තියෙනවා. එතකොට මේ කරුණු ඔක්කොම ගත්තම රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් නැත්නම් එතුමාගේ නායකත්වයේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ධාරාවට අපිට එකතු වෙන්න බෑ. ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට පුද්ගලයින්ට නොව ප්‍රතිපත්තිමය කරුණු සලකා බලා ඡන්දය ලබා දීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නරින්ද ජයතිස්ස මහතා පවසනවා. කුරුණෑගල පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. කලින් පැවති මැතිවරණ සියලට වඩා වෙනස් මැතිවරණයක්. දැනටමත් ඒකේ ලකුණු පේන්න පටන් අරගෙන තිබෙනවා. 35 දිනක් නාම යෝජනා බාර දුන්නට ඔබ දන්නවා තරඟය තිබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් 3 දෙනෙක් අතර. අපි අපේ රටේ හැමදාම ජනාධිපතිවරණවලදී ඒ පක්ෂ හැදුවේ අපේක්ෂක අතර තරඟයක් ඇති කරා. මේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාව ප්‍රතිපත්ති අතර තරඟයක් සඳහා සාකච්ඡාවක් මතුවලා තියෙන වෙලාව. ඒ අර්ථයෙන් ගත්තහම අපිට ලැබිලා ඉන්නවා පරාජය කරන්න පුළුවන් අපේක්ෂකෝ දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස. ජාතික ජනබලවේගයේ හැටියට අපි බොහොම කැමති ඒ අපේක්ෂකයෝ දෙන්නත් එක්ක මුහුණට මුහුණ තරඟ කරන්න. දැන් රට රෝණ කරන්නේ උදේ පාන්දර 4ට නැගිටින හරි රෑ 12ට නිදා ගන්න හරි නායකයෙක් නොවේ. මොකද මේ රටේ බිලියන 12000ක නායකන්දක් ගොඩ ගැහිලා තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රෑ 10ට නිදා ගන්න නිසා නෙවෙයි. රට රුනේ පරිණත නායකයෙක්. සියලු විෂයන් පිළිබඳව ආර්ථිකයේ ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය මේ ආදී සියලු ක්ෂේත්‍ර පිළිබඳව සංයුක්ත අවබෝධයක් තියෙන කෙනෙක්. වචන අධිමාත්‍රාවෙන් කියන කෙනෙක් නොවේ. අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අවුරුදු 30ක දේශපාලන අධ්‍යක්ෂීම් තිබෙන, අවුරුදු 20ක පාර්ලිමේන්තු අධ්‍යක්ෂීම් තිබෙන, අවුරුදු 1.5ක් ආසන කාලයක් විශාල අමාත්‍ය ධුරයක් දරපු ඒකේ ප්‍රතිඵල පෙන්නපු කෙනෙක්. දවසේ ටෙලි කාටුනේ දකින්නටයි මේ සූදානම. විද්‍යාලයේ සිසුවියක් පදික මාරුවේදී මෝටර් රථයක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිසුවිය මෙවන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අසල තිබූ ආරක්ෂිත කැමරාවක මේ අනතුර මෙලෙස සටහන් තිබුණා. අනතුරින් තුවාල ලැබූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසුවිය හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආර්ච් මාර්ග සඳහන් කළේ. අනතුර සිදුකරනු ලැබූ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ඇති අතර හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අද දිනේ දෙපළ අතර සැකට මිලිමීටර 100 ඉක්ම වූ දැඩි වර්ෂාවක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මධ්‍යම සබරගමුව උතුර උතුර මැද බස්නාහිර සහ දකුණු මෙන්ම ඌපලාතට අද දිනේ තුල මෙම වැසි ඇති විය හැකි බවයි. මේ අතර පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නායෑමට ලක්ව තිබෙනවා. පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නායෑමට ලක්ව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ පිහිටි බෝධීන් වහන්සේ අභියස අංගණයේ අඩි 20ක පමණ කොටසක් දේවන්නා ජලාශයට කඩා වැටී ඇති ආකාරයයි මේ. මෙම අංගණය පිහිටා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව අසන්නේ. මේ අතර මධ්‍යම කඳුකර ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ දිනේද දැඩි වර්ෂාවක් ඇදහැළුණා. මේ සමගම නවලපිටියේ නගරයේ බස් මුතුන්පොළ සහ මාර්ග රැසක් ජලයෙන් යටව තිබෙනවා. ජනතාව පවසන්නේ කාමු පද්ධතිය නිසිලෙස නඩත්තු නොකිරීම නිසා මෙම තත්ත්වය දැක ගැනීමට හැකිවන බවයි. ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වුවත් පක්ෂ භේදයකින් තොරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග සහයෝගයෙන් යුතුව තවදුරටත් ඉදිරි කටයුතු සිදු කරගෙන යන බවයි ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසන්නේ. ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියේ 12:00 අවසන් වීමට නියමිත අතර ඊට දාන ගැසට් නිවේදනය ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ නිකුත් කර තිබුණා. දිවේනේ අනිකුත් සියලු පළාත් සභාවල නිල කාලයද මීට පෙර අවසන් වී තිබූ අතර මේ අනුවාදින් පසු ඌව පළාත් සභාවේ නිල කාලයද අවසන් වන අතර පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයාට හිමිවනු ඇති. මොන්රාගල ප්‍රාදේශීය සභාවේ පැවති උත්සවයකට එක්වෙමින් එතුමා මේ අදහස් පළ කළා. පළාත් සභාව නැති නිසා ඊළඟට ඉන්න ජනතා නියෝජිතයෝ තමයි ප්‍රාදේශ සභාවල සභාපතිවරු, ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරු. ඒකට ඒ ප්‍රාදේශ සභාවල සභාපතිවරු මන්ත්‍රීවරුත් එක්ක අපිට වැඩ කරන්න හැකියාව තියෙනවා. මම වැඩ කරන්න කැමති. මොකද ප්‍රාදේශ සභාව තමයි ජනතාවට සමීපව තියෙන අය. මොකද ජනතාවට සේවය කරනවා නම් ගැටලුවේ ඉන්න විදියක් නැහැ. එක පක්ෂයකට සේවය කරනවා නම් තමයි ගැටලුව එන්නේ. මැතිවරණ කොමසාරිස්තුමා, මයිනරි අධිදේශක්‍රිය මැතිතුමා අපිට ලිඛිතව දැනුම් දීලා කියලා දෙනවා. ආණ්ඩුකාරවරුන්ට දේශපාලනයෙන් තොරව වැඩ කටයුතු කරගෙන යන්නේ. එසේ මන්ත්‍රීවරු කිලෝ දෙකමාරක් ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට රැගෙන මවක සහ දියණියක කටුනායක ගුවන්තොටුපලේදී අතනඟුටගෙන තිබෙනවා. මේ මායිස් මන්ත්‍රීවරු විදුලි පංකා අතර සංගවා රැගෙන බවයි රේගෝ පවසන්නේ. අරුවකාණු කසලංගනයේ ඊ රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් කසලංගනයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර එහි සේවය කරමින් සිටි සියලු සේවකයන් ඉනිවත් කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. හැටන් ප්‍රදේශයේ වතු නිවාස පෙළක ඇති වූ ගින්නකින් විනාශයට පත් නිවාස 20ක් වෙනුවෙන් නව නිවාස ඉදිකර දෙන ලෙස බලධාරීන්ට බල කරමින් විරෝධතාවක් පැවැත්ුණා. ඒ ගින්නේ නවතැන් වූ පවුල් 19ක පුද්ගලයන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් යුදහපුදා කමාණ්ඩෝ බලකායේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිබලුන් 72 විසිර යාමේ උත්සවය පසුගියදා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා උයු කමාණ්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත්වුණා. විසිර යාමේ උත්සවයේ අවසානයේ කමාණ්ඩෝ සිබලුන්ගේ සංදර්ශනයක්ද ඉදිරිපත් කළා. මෙතුරු යුද හමුදාපතිවරයා සහ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් ඊයේ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු වුණා. අනුරාධපුර පරිවාස දෙපාර්තමේන්තුව බහරේ සිටි තරුණියන් සිව්දෙනෙකුගේ විවාහ මංගලෝත්සවයක් පසුගියදා පැවැතුණා. අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති මෙම විවාහ උත්සවය සඳහා උතුරුමැද පළාත් පරිවාස කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මොටර් රථයක ආකෘතියක් නිර්මාණය කිරීමට පොල්ගහවෙල පරාක්‍රමබාහු ජාතික පාසලේ උසස් පෙළ ජීව විද්‍යාංශයේ සිසුවෙකු සමත්ව තිබෙනවා. අදාළ මොටර් රථයේ ආකෘතියේ සියලු කොටස් ඔහු අතින්ම නිෂ්පාදනය කර ඇති අතර පැයට කිලෝමීටර 40ක වේගයකින් මෙම මොටර් රථය ධාවනය කළ හැකි බවයි සිසුවා පවසන්නේ. චැසිය පවා තනියම මේ ගැදිය වෙල්ඩින් කරලා මගේ මදායෙන් තමයි කායින්වත් උදව්වක් එහෙම ලැබුණේ නැහැ. මල්ලි තමයි උදව් කරේ. මගේ අනාගත බලාපොරොත්තු තමයි ඉදිරියට හොඳ කාර්මික ශිල්පියෙක් වෙන්න. යලිත් සූදානම කෙටි විරාමයක් ලබා ගන්නයි. යන එන මගතොට ඔබේ ජංගම දුරකථනයට හසු වෙන වටිනා සිදුවීමට CCTV දර්ශන පෙළට හෝ ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ඕනෑම දසුනකට වටිනාකමක් දෙන්නට Live@7 අපි සූදානම්. ඔබේ තීරීම Live@7 පමණක් නම් ඔබට වටිනා මුදල් ත්‍යාග. ඔබේ දසුන් 0.7644562632 අංකයට මේ දැන්ම WhatsApp කරන්න. පුරවැසි මාධ්‍යකරණය නව තලයකට ගෙන යන Live@7.
ලෝපුරා සිදුවන වනාන්තර විනාශයන් තුලින් සිදුවන කාලගුණික විපර්යාස වෙත බලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීම සඳහා ඊයේ ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වූ අහිතකර බලපෑම් හමුවේ 135 දෙනෙක් අත්අඩංගුවට ගැනුණා. දින 14ක විරෝධතාවයේ යනුවෙන් නම් කළ මේ විරෝධතාවය ලන්ඩන් නුවර ස්ථාන 14කින් ආරම්භ වී තිබුණා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හා රජයේ දෙපාර්තමේන්තු අසලට ගොස් විරෝධතාවයේ ක්‍රියාවට නැංවීමයි ඔවුන්ගේ අරමුණු වී තිබෙන්නේ. විරෝධතාවයේ නිරත පිරිස ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර කිරීමෙන් ඊයේ දින සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණා. ලෝපුරා පැතිරියන ලැව්ගිනිවලට වග විය යුත්තේ දේශපාලන නායකින් බව පවසන මෙම පිරිස වනාන්තර එලිපෙහෙලි කිරීමට අවසර ලබා දීම වහාම අත්හිටුවිය යුතු බවයි වැඩිදුරටත් අවධාරණය කරන්නේ. ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයට බලපා ඇති අධික උෂ්ණත්වයකින් යුත් වේගවත් සුළඟ හේතුවෙන් ලැව්ගින් පැතිරියාමේ අවදානමක් යළිත් මතුව තිබෙනවා. මේ හේතුවෙන් මේ සතිය තුළ ජනපදයේ ප්‍රදේශ 30කට විදුලිය සැපයීම අත්හිටුවීමට උතුරු කැලිෆෝනියාවේ ගෑස් සහ විදුලි සමාගම් තීරණය කර තිබෙනවා. එසේ වුවහොත් ලක්ෂ 20කට පමණ විදුලිය අහිමි වී පාසල් 67ක් වසා දැමීමට සිදුවන බව බලධාරීන් පවසනවා. අධි බලති විදුලි රැහන් යාබද ගස් මතට පතිත වීමෙන් ගිනි ඇතිවිය හැකි නිසා මෙම පියවරගත් බවයි විදුලි බලධාරීන් පෙන්වා දෙන්නේ. 2017 සහ 2018 යන වසරවලදී කැලිෆෝනියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පාඩුව ඩොලර් බිලියන 11ක්.